හිතාමිට්ටුවට. තෙල්ලමකයට ඇඟ තලාගන්න ඉන්දියාවෙන් බඩ්ඩක් ලැබෙන සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. මේ අපූර්තයක දීලා තියෙන වෙන කවුරුවත් නෙමේ අදානි. මේ වෙනකොට රටෙන් භාගයක් විතර අදානිට විකුණන්න තමයි කාලකන්නේ රනිල් වික්‍රමසිංහත් වික්‍රමසිංහට කඩේ යන පරයොත් උත්සාහ කරමින් ඉන්නේ. කවුරු බලයට ආවත් ඉදිරි මාස කීපය ඇතුළත මේ රට කෑලි කෑලිවලට කඩලා විකුණන එක තමයි රනිල් ප්‍රතිපාත්‍ය. කොහොම වෙතත් මිට්ටෝනි තෙල්ලමිතියට මේ අපූරු තෑග අදානි දෙන්න හේතුව තමයි රටේ පවතින සියලුම නීති උල්ලංඝනය කරලා අදානිට රටේ විදුලි බලය සමග සෙල්ලම් කරන්නට ඉඩදී. මේ තෑගට අදානි දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ලංකාවට සම්බන්ධ එක්තරා නිලියක්. ඉන්දියාව මේ වෙනකොට ගැටුතු කරන මේ බඩ්ඩ මේ වෙනකොටත් ලංකාවේ වගේම ඉන්දියාවේ සුප්‍රකට ඇඟ තලන්න ප්‍රසිද්ධ බඩ්ඩක්. ඒ වගේම තෙල්ලැමිතියට තවත් දෙදෙනෙක්ගේ ආශ්‍රය ලබන්න නැත්නම් පහස ලබන්න අවස්ථාව දීලා තියෙනවා. මේ අවස්ථාව ලැබෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයි තාජ්වල. ඉන්දියාවේ සුපිරිම හෝටලයක දින හතරක් තෙල්ලැමිතියට මේ වැඩේ කරගෙන යන්න මේ වෙනකොට අදානි ලක්ෂ ගාණක් ඉන්දියන් රුපියල් වලින් වියදම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තෙල්ලැමිතිය වටේ ඉන්න පරය හතර දෙනෙකුටත් තවත් මේ වගේම සැනසිලි තෑගි ලැබිලා තියෙනවා. මේ සියලුම වරප්‍රසාද දෙන්න ප්‍රධාන හේතුව තමයි පවතින ටෙන්ඩර් ප්‍රතිපත්ති උල්ලංඝනය කරලා අදානිලට ලංකාවේ විදුලි බල මණ්ඩලය සහ අනෙකුත් ආයතන සමග කෙල් සෙල්ලම් කරන්නට ඉඩදී. මිත්තෝරණි තෙල්ලමිතිය නෙමෙයි මහායකාට හරි තමන්ගේ ඇඟ තලා ගන්න පුළුවන් තමන්ගේ සල්ලි වියදම් කරලා. හැබැයි උන්ට අපේ ජීවිත සමග සෙල්ලම් කරන්නට අයිතියක් නැහැ. තෙල්ලමිතියක් මේ වෙනකොටත් මහායකාට කලකම් පළදීලා අවුරුදු ගානක් තිස්සේ ඇඳ උඩකට වෙලා පිස්සු කෙලිකින් තමයි ජීවත් වෙන්නේ. හැබැයි මහායකාට කලකම් පළදුන්න බව අමතක කරපු තෙල්ලමිතියා තමන්ට ගන්න පුළුවන් උපරිම සැප මේ රට විනාශ කරමින් ගන්නවා. මීට පෙරත් අපි දිගින් දිගටම ඇලි කරා තෙල්ලමිතිය තෙල් මාරු කරගන්න ගිහිලා වෙච්ච අකර තැබ්බ. කොහොමදත් මිට්ටෝරණි මේ රටේ බහුතර ජනතාවගේ නිශ්ශබ්දතාවයේ තමයි තෙල් ඇමතියගේ සුඛ විහිරණයට හේතු වෙලා තියෙන්නේ. මේ වෙන විටත් චීන සමාගම් කීපයක් තෙල් ඇමතියට නිදි බදින්න ගෑනු දීලා තමන්ගේ අවශ්‍යතා රට ඇතුලේ ඉෂ්ට කරගන්නවා. මේ සියල්ලම සිද්ධ වෙද්දී ප්‍රයිබර් කමිෂන් එකයි එවගේම මේ ගැන කටයුතු කළ යුතු බහුතරයක් ආයතන නිහඬව බලා ඉන්නවා. මේ රටේ බහුතරයක් දෙනා බලාගෙන හිටපු නීතිඥ සංගමයේ සභාපති ඇතුළු කීප දෙනෙක් කරපු බරපතල මූල්‍ය වංචාම වෙනකොට එළි වෙලා තියෙනවා. ඒ නිසා නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන එක මේ රටේ මිනිසුන්ට අලුතෙන් කියලා දිය යුතු නැහැ. හැබැයි තෙල්ලමිතිය ඕනම ගෑණික් ලව ඇඟ තලාගත්තට ඒකෙන් අපසානයේ අපේ බෙල්ල මිරිකෙනවා නම් අන්න ඒක නවත්ත ගන්න අපට අයිතියක් තියෙනවා. ඉදිරි කාලය ඇතුළත විශේෂම ඉදිරි සති දෙක ඇතුළත අදානි සමග තෙල්ලමිතියත් මුදල් අමාත්‍යාංශයත් මැදිහත් වෙලා බරපතල ගිවිසුම් කිහිපයකට අත්සන් කරනවා. මේ වෙන විටත් සමහර වෘත්තීය සමිති නායකයෝ තෙල්ලමිතිය වගේම අදානිලත් සල්ලි වලට අරන් තියෙන තව තමයි විදුලි බල මණ්ඩලයෙන් ආරංචි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලයේ ඉහළම නිලධාරීන් ජරාවට යට වෙලා මේ වෙනකොට මතු කළ යුතු තාක්ෂණික ප්‍රශ්න මතු නොකරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ වටේ ඉන්න කපුට වගේ පරයෝ බහුතරයක් දෙනා තමන්ට මුන්ගේ අතපල්ලෙන වැටෙන දෙයක් හරි අරගෙන තමන්ගේ බඩ ගෝස්ත්‍රය හදාගන්න විතරයි මේ වෙනකොට උත්සාහ කරන්නේ. මිත්තුරුනි තෙල්ලමිතිය තමන්ගේ ආතල් ගන්න ඔබෙත් මගේ ජීවිත විතරක් නෙමෙයි මේ රටේ බහුතරයක් දෙනාගේ වගේම අනංගත පරම්පරා ගණනාවකගේ ජීවිත මේ වෙනකොට බිලි දෙමින් තියෙනවා. තෙල්ලමිතියා තමන්ගේ සුපිරි සැප ගන්න ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට නියමිතව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට තෙල්ලමිතියා දිගින් දිගටම පාරන් පාමින් ඉන්නවා කවුරු බලයට ආවත් තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මොකද මේ වෙනකොටත් අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන කරලා ඉවරයි කියන කාරණේ. මිත්තුරනි මේ නිශ්චිත මොහොතේ හරි මේ තෙල්ලමිතිය ඇතුළු පරයන්ගේ බෙල්ලෙන් අල්ලල හෙල්ුවේ නැත්තං අවසානයේදී නැති වෙන්නේ ඔබෙත් මගේ ජීවිත විතරක් නෙමෙයි පරම්පරාවගේ අනාගතය. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමනට මිතුනි අර්ධද ජයග්‍රහණය නමැතිබව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.